අද නම් ටිකක් විශේෂ කෑමක් හදන්නයි යන්නේ. තයිපොංගල් උත්සවය වෙනුවෙන් බබාට පොංගල් බතක් හදමුද? මේක හදන විදි ගණනාවක් තියෙනවා. ඇත්තටම මේ පොංගල් බත කියන්නේ හරිම පෝෂණීය ආහාරයක්. නමුත් අපිට මේක දෙන්න නම් පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබාලට. බර අඩු බබාලට නිර්දේශ කරන්න පුළුවන් ආහාරයක්. මම නම් මද බබාට අවශ්‍ය ප්‍රමාණය විතරයි හදන්නේ. ඒ නිසා ටිකක් හදන විදිහ කියලා දෙන්න. ලොකු අයටත් එක ගොඩක් ඕනේ නම් මේ ප්‍රමාණය වැඩි කරලා හදාගන්න පුළුවන්. මේ සඳහා මම හාල් කෝප භාගයක්, පුල්කිරි කෝප එකක්, මුං ඇට මේසැහැඳි එකක්, තෝර පරිපු මේසැහැඳි භාගයක්, හකුරු කෝප කාලක්, සීනි මේසැහැඳි එකක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක්, කජු මුද්දරක් පළක්, එලඟි තෙල් යොදා ගන්නවා. එලඟි තෙල් ඕනෙ වෙන්නේ කජුයි මුද්දරක් පළුයි බෙදගන්න. මුලින්ම මුං ඇටයි තෝර පරිප්පුයි සෝදලා කබලේ බෙදගන්න. මේ ටික දැන් වතුර පෑයක් විතර පෙගෙන තියන්න. ඒ අතරේ මම මුද්දරක් පළම් ටිකයි කජු ටිකයි එලඟි තෙලේ බෙදගන්නවා. දැන් මුං ඇටයි තොර පරිප්පු ටිකට හාල් ටික දාලා වතුර කිරිබතක් වෙන ප්‍රමාණයට දාලා ඉදෙන්න අරින්න. බත ඉදෙන අතරේ පොල් කිරි ටිකට හකුරු සීනි ලුණු දාලා හොඳට දිය කරගන්න. බත ඉදීගෙන එද්දී සාදාගත්ත පොල් කිරි මිශ්‍රණය බතට එක් කරන්න. දැන් නම් අපේ බත ඉදීගෙන එනවා. වතුර ගතිය හිඳීගෙන එනකොට එළඟි තෙලේ බැදගත්ත මුද්දරක් පළම් ටිකයි කජු ටිකයි එකතු කරලා ලිපෙන් බාගන්න. මේ බත ඉදෙද්දී හරිම සුවඳක් එනවා. බලන්නකො ඔයාලත් බබාලට හදලා දීලා එයාලා ගොඩක් කැමති වෙයි මේ බත කන්න. ඉතින් මේ පාර තයිපොංගල් දවසට ඔයාලටත් බබාලා එක්ක පොංගල් බතක් රස විඳින්න පුළුවන්. ආගම ජාතිය මොකක් වුණත් හැම දෙයකම තියෙන හොඳ දේවල් අත්දැකීම් දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම පුරුදු කරන්නත් මේ දේවල් උදව්වක් වේවි. ඉතින් එහෙනම් තයිපොංගල් දවසේ අසිරිය බබාලා එක බෙදාගන්න මේ විදිහට හදලා අපේ Facebook page එකට කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාලා share කරන්න. දරුවන් ගැන හරි දෙයක් කියා දෙන best parent. අමතක නොකර subscribe කර හැම වීඩියෝ එකක්ම බලන්න.